සාමාන්‍යයෙන් ඒ කැලරි ප්‍රමාණය ලංකාවේ ඒ මනුස්සෙක් පාවිච්චි කරන්නේ 2050ක් වගේ තමයි කැලරි ප්‍රමාණයක් යන්නේ. ඒක වෙනස් වෙලා තිබිලා නැහැ. අවුරුදු 20ක් විතර යන කාලයක් වෙනකම් වෙනස් වෙලා නැහැ. නමුත් මම හිතන්නේ ඒ ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න ඒ ප්‍රෝටීන් ප්‍රමාණය එහෙම අඩු වෙලා තිබෙනවා අනිවාර්යයෙන්ම. අපිට පිළිගන්න ඕන කාරණාවක් තමයි අපි ගත්තොත් එහෙම උද්දමනයේ ආහාර උද්දමනයේ 80%ක් යනකොට මෙතනදී මේ ප්‍රශ්නයක් නැහැ කියලා කාටවත් කියන්න බෑ. අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඒ ලංකාවේ ජනතාව ඒ අඩුවෙන්ම ඒ ප්‍රෝටීන් ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි බිත්තර. දැන් බිත්තරයක් රුපියල් 50ක් 60ක් විතර යනකොට සාමාන්‍ය පවුලකට ඒ බිත්තර ඒ දරුවෙක්ට දෙන්න බිත්තර දෙන්න අපහසුතාවයක් තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපි ඒ අනිවාර්යයෙන්ම ඒ ආහාර උද්දමනය අඩුකරන්න විශේෂයෙන්ම මම හිතන්නේ මහජන මේ සෙන්ට්‍රල් බැංක් එකත් ඒ රාජ්‍යත් මෙතනදී විශාල උනන්දුවක් තිබෙන පක්ෂය එහෙමම තිබෙනවා. මෙතනදී ඒ සමහර ඒ එක එක අදහස් තිබෙන කණ්ඩායම් වෙන වෙනම ක්‍රියාත්මක කරනවා. නමුත් අපි මේ සියලුම කණ්ඩායම් එක වුණේ මොන හේතුවක් මතද? මේ සියලුම කණ්ඩායම් එක වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තිබෙන ඒ විශ්වාසය මත. ඉතින් මම හිතන්නේ ඒ මේ කණ්ඩායම් ඔක්කොම අපි එකතු කරගන්න ඕනේ. දේශපාලනයේදී අපි ඒ කට්ටිය ඈත් කරලා අපිට ගමනක් නැහැ. අපිට ඒ දේශපාලනයේදී කට්ටිය කිට්ටු කරලා තමයි තවත් කට්ටිය එක්කව කරලා තමයි අපිට ගමනක් තිබෙන්නේ. ඉතින් මේ සියලු දෙනා මේ ඈත් වෙච්ච කට්ටියත් ඔක්කොමලා ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. ඉතින් ඒ වගේම අපි මේක මීට වඩා ඒ පුළුල් සම්බන්ධනිකුත් අපි ඉදිරියට හදන්න වෙනවා. අපි ගත්තොත් එහෙම දැන් අපි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති කෙනෙක් යටතේ තමයි වැඩ කරන්නේ. එතුමා යම් විශාල ඒ සාධනීය තීන්දුව ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒ රට තිබිච්ච තැන ඉඳන් ඒ පෝලින් දැන් යම් කිසි මට්ටමකටම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම පෙට්‍රෝ පෝලින් දැන් අපිට දකින්ද නැහැ. ගෑස් පෝලින් දැන් දකින්ද නැහැ. ඒ වගේම බෙහෙත් අඩුපාඩුවක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා අපි එතුමත් මේ ගමනට අපි සම්බන්ධ කරගන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ සහයෝගයක් දෙනවා. අපි බෙල්ගම ඇමතුමා අපි ගත්තොත් එහෙම දැන් එතුමා අලුතෙන් පක්ෂයක් නිර්මාණය කරලා එතුමත් ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ සහයෝගයක් දෙනවා. ඒ නිසා අපි පුල් සන්ධානයකට තොණ්ඩමන් මහත්මයා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගයක් දෙනවා. ඒ නිසා අපි ඒ පුල් සන්ධානයක් හදලා අපි ඒ දේශපාලන ගමන යන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.